ඔන්න එහෙනම් මේ සීසන් එකේ අපිට unbox කරන්න ඇවිල්ලා තියෙනවා Zotac RTX 3070 cards දෙකක්. මේ cards දෙක අපිට එව්වේ Zotac brand එක ගේන අපේ දාහරන smart memory technologies private limited එකකින්. ඉතින් thank you කියලා කියන ගමන් ඒගොල්ලන්ට මෙතනදී අද අපිට තියෙනවා Zotac RTX 3070 twin edge OC white edition එක. ඉතින් white cards අපිට එනවා ටිකක් අඩුයි. විශේෂම ලංකාවේදී හොයාගන්න අපිට අඩුයි. ඒ වගේම තමයි අපිට තියෙනවා Zotac RTX 3070 amp holo edition එක. ඉතින් මේ cards දෙකම ලොකු වෙනස්කම් තියෙනවා. මෙතනදී අපිට white edition එකක් තියෙනවා. ඒ වගේම හොඳ cooling අවශ්‍ය වැඩිපුර performance crank කරගන්න විශේෂම OC හරහා ඕගොල්ලන්ට පුළුවන් මේ Holo edition එකට යන්න. ඉතින් මේ cards දෙකම review එක බැලුවට පස්සේ ඔයගලන්ට order කරගන්න අවශ්‍යයි නම් ඔයගලන්ට පුළුවන් Unity Plus එකේ Incotec එකේ ඒ වගේම දෙහිවල Nanotech Computer Solutions එකේ ඒත් එක්කම Gale Select එකෙන් සහ නුවරින් ඔයා මේ card එක ගන්නවා නම් Computer Edge එකෙන් ලබා ගන්න. ඉතින් Gale නුවර කොළඹ ඔයාට ලබා ගන්න පුළුවන් මේ cards දෙක. ඉතින් මෙතනදී අපිට තියෙන අපේ white edition එක. සාමාන්‍යයෙන් මං කලින් කිව්වා වගේ ලංකාවට එන chance එක ගොඩක් අඩුයි white edition එකක්. ඉතින් ඔයා white build එකක් කරන්න plan කරනවා නම් white casing වෙනවට ලංකාවේ තියෙනවට පුළුවන් මේ card එක ගන්න. ඉතින් මේකේ මොන වගේද performance කියන දේවල් ගැන අපි කතා කරමු. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය නම් හොඳ cool එකේ ඔයාගේ gaming කරන්න ඒ හරහා ඔයාට overclock කරන capability එක වැඩි කරගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මෙන්න මේ amp Holo edition එක ලබා ගන්න. ඉතින් අපි බලමු මොන විදිහටද card දෙකේ අඩංගු වෙන components එහෙම නැත්නම් card දෙකේ look එක කියලා. ඔන්න තියෙනවා අපිට අපේ Holo amp Holo edition එක. ඒ වගේම අපේ white edition එක. ඉතින් මේ ගැන අපි කතා කරමු. ඊට කලින් package එකේ අපිට ලැබෙන දෙයක් තමයි මෙන්න මේ dual 6 pin to 8 pin converter එක. ඉතින් සාමාන්‍යයෙන් මේ cards දෙකටම power එක විදිහට 650 watt power supply එකක් තමයි recommend කරන්නේ. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි සාමාන්‍යයෙන් ඔයගේ 650 watt power supply එකක 8 pin power connectors දෙකක් මේ card දෙකෙම අවශ්‍ය කරනවා. ඉතින් 8 pin power connectors දෙකක් අනිවාර්යයෙන්ම ඇති. මේ connect එක 6 pin dual 6 pin to 8 pin එක පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. බැරි වෙලාවත් එහෙම පාවිච්චි කරන්න තරම් ඔයගේ පරණ power supply එකක් නම් තියෙන්නේ. අනිවාර්යෙන් ඒක 650ද කියන එක check කරගන්න. එහෙම නැත්නම් card එකට සමහර විට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ package එකේ අපිට වැඩිපුර තියෙන connect එක වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. ඉතින් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට තියෙනවා අපේ RTX 3070 Holo එක amp Holo edition එක වගේම white edition එක. ඉතින් මේ card එකේ spec විදිහට ගත්තොත් අපිට තියෙනවා CUDA cores 5888 ඒ වගේම 256 bit bus එකක් මේක system එකත් එක්ක communicate කරන්නේ. ඒ වගේම තමයි PCI Express 4.0 ready. ඉතින් අලුත්ම AMD ඒ වගේම එන්න තියෙන Intel 11 gen වලට මම හිතන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව 11 gen platform එකටත් මේකේ උඩරම performance ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ 8 pin power connectors දෙකක් card දෙකේම තියෙනවා. මෙතනදී බැලූ බැල්මට card එක test කරද්දී ආපු ප්‍රශ්නයක් තමයි මේ ඇතුලේ තියෙන 8 pin power connectors දෙක පොඩ්ඩක් විතර reach කරන්න අමාරුයි. විශේෂයෙන් අපේ තියෙන්නේ 6 pin plus 2 pin විදිහට configuration එක නිසා ටිකක් විතර අමාරු වෙනවා. හැබැයි ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් mention කරන්න අවශ්‍යයි කියලා හිතුවා. මොකද card එකේ ගැටලු කාරී තත්ත්වයකට තියෙන ඒ දේ විතරයි. ඒ වගේම තමයි අපි card දෙකම ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කාඩ් දෙකේ සයිස් එකෙන් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපේ amp Holo edition එක අඩියක් එහෙම නැත්නම් අඟල් 11.5ක් විතර ආසන්න වෙද්දි කේසින් එකේ විශේෂයෙන්ම ෆුල් කාඩ් එකකට අවශ්‍ය කරන ඉඩ ගද්දි අපේ white edition එක සම්පූර්ණයෙන්ම අඟල් 9ක් වගේ තමයි දිග වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඕනම කේසින් එක කම්පැක්ට් කේසින් එකක මේ එඩිෂන් එක දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට කාඩ් දෙකේම බෑක් ප්ලේට්ස් තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේ වගේ බර කාඩ් එකකට ආපුවම ඒවල අනිවාර්යයෙන්ම සවිශක්තිය වැඩි කරගන්න. ඒ වගේම පිටිපස්සේ තියෙන ඉලෙක්ට්‍රොනිකස් වලට අවශ්‍ය කරන ප්‍රොටෙක්ෂන් එකක් විදිහටත්. මෙතනින් එහාට ආපුවම කාඩ් එකේ අපිට තියෙන ප්‍රධානම වෙනස තමයි
dual fan configuration එකේ ఇది white edition එකේ අපිට තියෙනවා 9 cm cm 9ක පුංචි fan එකක් ඉස්සරහා ඒ වගේම cm 10ක fan එකක් පිටිපස්සේ ඒ වගේම අපිට අපේ heat sink එක මෙතනදි සීමා සහිත වෙනවා අඟල් 9ක කොටසක් ඇතුලේ shroud එකක් ඇතුලේ නමුත් අපේ holo amp edition එකට ආපුවම මෙතනදි අපිට සම්පූර්ණ අඟල් 12ක එහෙම නැත්නම් 11.5ක විශාල heat sink එකක් සහ cm 10ක fan දෙකක් තියෙනවා ඉතින් මේක ගැන අපි බලමු කොහොමද cooling එකේ වෙනස කියලා performance වලදී ඉතින් card දෙකේම outputs විදියට අපිට තියෙනවා එක HDMI 2.1 port එකක් ඒ වගේම අපිට display port 1.4a ports තුනක් මෙතනදී තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම display port එක මේ වෙනකොට standard එකක් බවට පත් වෙලා තිනවා HDMI එක සාමාන්‍යයෙන් මේ වෙනකොට ටිකෙන් ටික phase out වෙගෙන යනවා අපිට දැක ගන්න පුළුවන් විශේෂම මේ cards වලදී ඉතින් ඔයාගේ 144Hz එහෙම නැත්නම් 120Hz 280Hz මේ monitors වලට ඔයා connection එකක් දෙනවා නම් අනිවාර්යයෙන්ම මේ HDMI port එක වෙනුවට display port එක පාවිච්චි කරන්න ඒත් එක්කම මෙතනදී අපේ Amp Holo Edition එකේදී ARGB lighting තියෙනවා අපිට Firestorm කියන Zotac software එක හරහා OC සහ light control කරන්න පුළුවන් software එක හරහා ඔයාට ඉතමත් ලොකු area එකක් තියෙනවා මේකේ ARGB lighting control කරන්න. ඉතින් මේ දේවල් එක අපි යමු performance කොහොමද කියලා මේ RTX 3070 8GB GDDR 6 VRAM එකක් තියෙන cards වල. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම පාවිච්චි කරලා තියෙන settings මොනවාද කියලා විශේෂයෙන්ම Call of Duty Cold War අලුතෙන් ආපු game එකේ. ඉතින් මේ game එකේ හැම setting එකක්ම highest එහෙම නැත්නම් වැඩිම විදිහට පාවිච්චි කරලා අපි test කරා. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට Celsius අංශක 65ක් තමයි white edition එකේදී ලැබෙන්නේ. ඒත් එක්කම Celsius අංශක 61ක් වගේ ප්‍රමාණයක් මෙතනදී holo edition එකේදී ලැබෙනවා. ඉතින් සෙල්සියස් අංශක 4ක වගේ වෙනසක් නමුත් ඉදිරියේදී ඊළඟට ටෙස්ට් කරන විශේෂම වෝසෝන් ගේම් එකේ ඒ වගේම සයිබර්පන්ක් ගේම්ස් වලට ආපුවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන විදිහටද කාඩ් වල ෆුල් ලෝඩ් වලදී මේ කාඩ් දෙකේම තර්මල් පර්ෆෝමන්ස් තියෙන කියලා සෙල්සියස් අංශක 8ක වෙනසක් අපිට සයිබර්පන්ක් ගේම් එකේදී බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ දේවල් එක්ක ඔයගොල්ලන්ට දැන් හිතා ගන්න පුළුවන් මොන වගේද ඔයගොල්ලෝ ගෙවන ගානට විශේෂයෙන්ම white edition එක මේ වෙනකොට මාකට් එකේ 135,000ක් විදිහටත් holo edition එක 142,000ක් විදිහටත් තමයි මේකේ price එක අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් කොහොම වෙතත් මේ pricing එක ඔයගොල්ලන්ට විශේෂම cool එකේ game play කරන්න අවශ්‍ය නම් holo edition එකට යන්න පුළුවන් ලොකු heat sink එකක් ලොකු fans දෙකක් එක්ක ඒ වගේම තමයි white build එකකට යනවා නම් සාමාන්‍ය normal RTX 3070
20 එකට වඩා cool එකක් තියෙන මේ white edition එකට ඔයගලන්ට යන්න පුළුවන්. මේකදී අපිට 1755ක boost clock එකක් සහ 1785ක boost clock එකක් විදිහට තමයි මේ දෙකේ සඳහන් වෙලා තියෙන කාඩ් එකේ spec එකේ. නමුත් game එක ඇතුළතදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් cards දෙකේම engine clock එක එහෙම නැත්නම් GPU clock එක එක සමානව තමයි වැඩ කරන්නේ. ඉතින් මේ දේවල් එක මම හිතනවා ඔයගලන්ට idea එකක් එන්නද කියලා RTX 30 white edition එකේ වගේම amp holo edition එක ගැන. ඉතින් thank you කියලා කියනවා smart memory technologies private limited එකට. මේ cards දෙක මේ season එකේ ඔයගලන්ට review එකක් අරගෙන එන්න අපිට දුන්නට අයිසරයක් මතක් කරනවා. කොළඹින්නම් unity plus එකේ incotech එකෙන් වගේම දෙහිවල nanotech computer solutions එකෙන් ඒ වගේම ගාල්ලේ selects computer selling වගේම නුවරින් ඔයා ගන්නවා නම් computer range එකෙන් ඔයාට මේ cards ලබා ගන්න පුළුවන්. smart memory technologies එක යටතේ ලබා දෙන අවුරුදු 5ක වගකීමක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙ කමෙන්ට් section එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.